නොනවරුණ මහත්තුරුණි අද කතාව අමතක වෙන්න. අමතක වෙන්න. දැන් මිනිහට තියෙන පුදුම වැඩක් අමතක වීමටම මිනිහගේ රෝගය. ඔනිදී මිනිස්සයාගේ වැඩපොළට ඇවිල්ලා රස්සාව කරන තැනට එයා එතන ටික නිලධාරියෙක් ලොක්කෙක් බොස් කෙනෙක්. බොස් කෙනෙක් ඉතින් මිනිහ ඇවිල්ලා දැන් ඇවිල්ලා මිනිහ වැඩ පටන් අරන්. පටන් අරගෙන ටිකක් වෙලා වැඩ කරගෙන ඉඳලා මෙයාට එන්න කිව්වා. තේ හදන මිනිස්සෙක් ඉන්නවා එයාට එන්න කිව්වා. මේ චන්ද්‍රරත්න ඔයිසේ මේනෝ ඔයිසේ මේ ෆිගුටි ඉන්නවද? එස්සෝ ඉන්නවද? එස්සෝ ඉන්නවද? එයාට දෙන්නේ කියන්නේ? ආ මං එකගෙන ඇසේ. සර් ආවසේ. එස්සෝ ඔව් චන්ද්‍රරත්න ඔව් මොකද පොඩ්ඩ කරන්නේ? ඇයි මොකටද එහෙම ස්ක්‍රිප්ට් එකේ නැන්නේ? සිකියුරිටි ගෙන්ද කිව්ව කතාවක්. දැන් දෙකටම මං කොහොමද එක ළඟ වොයිස් කරන්නේ? ආ එහෙනම් එස්සෝ යන්න. යන්න සර්. ආයෙසෝ දෙමෙන්නේ යන්නේ වෙන එස්සෝ කෙනෙක් නේද? හරි හරි ගණ්ඩකෝ. ආයෙසෝ යන්නේ එස්සෝ යන්නේ. අය යන්න සර්. චන්ද්‍රරත්න. ඔයි සර්. කෝ චන්ද්‍රරත්න මේ ඔෆිස් එකේ මිනිස්සු? අද සර් නිවාඩුනේ සර්. නිවාඩු ගැන අට දෙනා මගේ බ්‍රාන්ච් එකේ අට දෙනාව නිවාඩු? ඔයි සර් නිවාඩු දැම්මනේ සර්. කොහෙද මට දන්නව නෑනේ. ඒසස අනුමත කරලා දුන්නේ සර්. ඊට පස්සේ මට විතරක් නෙන්න කිව්වා. දැවිලා මේ පොඩ ඔෆිස් එකේ ක්ලීන් කරන අද මං අර මෙයාටත් එන්නකෝ සුද්ධ කරන මිනිස්සුන්ට ඔෆිස් එක සුද්ධ කරනවද? මොකද්ද 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 කියන්නේ සර්? ඉතින් මොකද මේ හට වස් දෙනාම මේ එකසරේ නිවාඩු දාලා? ඇෂර් මගුල් ගෙදර නිසාද? වෙඩි කාගෙන්ද මගුල් ගෙදර? මට කියන්නට ඔයගොල්ලෝ ගිය මගුල් ගෙදර මොකද්ද? ඇෂර් සර් ඒකට මාත් බැලේ සර්. මොකද උදේම ආවේ කියලා සර් අද වෙඩින්න කරේ සර්. ඔය ඒ කාගෙට වෙදින්නක? ඇයිස මේ සර් බඳිනවා කියලා නේද අද? අද කවද්ද? සද 18නේ. ඈ ඔවුනිද? අද මගේ කසහට බඳින දවසනේ අද. ඉතින් ඒක සර් ඒක තමයි වැදතාවේ මමත් ටෙඩ් බැලුවා සර්. මාරකෙලිය 10යි ගානද කොහෙද පොරුව ටිකින් දැන් කීයද වෙලා? දැන් සර් 9යි. අයියෝ බලනවා කුටි මට උනානේ. නොනවරුණි මහත්තුරුමි අද කතාව අමතක වෙන්න. ඉතින් දැන් මේ අමතක වෙන්න ටර්ටින් ඔන්න දවසක් පාරදී යාළුවෙක් හම්බුණා. පරණ යාළුවෙක්. මුල යාළුවකව වරෙන් යම් මොනාරි කාල පොඩි කයියක් ගා මොනාරි බීලා කියලා එකන මේ සරජාති නෙමෙයි නිකන් ඔය මොනාරි සීතල බීම එකක් බීලා මොනාරි කාල යන්න සෝටිස් එකක් කාලා එහෙම යන්න දෙන්නත් එක දැන් ගිහිල්ලා ටිකක් වෙලා කතා කර කර ඉඳලා දැන් ඔන්න කාලා බීලා ඉතින් නිකනුත් කතා කර කර ඉන්නවා. දැන් එහෙම ඉන්නෝනේ ආපු ගමන් යන්න නැතු වැදන් නෑ කියලා. මේ කොහොමද අලුත් ඔෆිස් එක? හොඳයි වා හොඳයි හොඳයි හොඳයි. ඔබ කියන්නේ මට මාර වැඩක් උනා. එහෙම කද්ද? දැන් ඊයේනේ මම පස්සම ඔෆිස් යන්න හිටි. ඔව්. මම පරණ එකට ගියානේ වා. ඔබට තන් අයියෝ. පරණ එකට ගියා? ඔව්. ගියා වාචර් මොකටද අද මේ අලුත් ඔෆිස් එකට ගියේ නැද්ද කියලා එතකොට තමයි මට මතක් උනේ. ඔව්. මං කරපුදී නෑ නෑ තමුසෙලා බල්ලයන්ට මං ආවේ. බොරුවක් දාලා ගියා. බොරුවක් දාලා කට්ටියටම කතා කරලා මං කලින් දවසේ ආයින් වෙලා එනකොට කතා කරලා ආවේ. මට හිතුණා අද ඕලා බලන්න ඕනේ කියලා. ඒකයි මං ආවේ කියලා බොරුවක් දාලා ආවා. අයියෝ ඒ තෙනෙවුන් යනකොට මට ඇහුණා hina වෙනව කට්ටිය. ඕක සුවරකට අපට කියලා එන්නේ. අරේ අතිතියද? ඈ අරේ අතිතියද? ඔව් ඒකත් ඉතින් ඒක කතා කරලා ඉතින් දැන් එයා බලන් දෙනවා කියලා මේ. එහෙවත් හිතන්න ඇති. මේ අලුත් එකේ ඉන්නවද කට්ටිය? ලස්සන කෙල්ලෝ එහෙම ඉන්නවද? ඇහැට කන්න පෙයි. ඉන්නවා ඉන්නවා. හැබැයි මේ පුතේ මම ඔබට එකක් කියන්නම්. ඔව් මේ අලුත් ඔෆිස් එකේ නම් පරණ ඔෆිස් එකේ නටමු නාඩ ගන්න නටන්න ලෑස්ති වෙන්න බෑ. අපේ රස්සාවත් ආයේ නැති වෙනව මෙතන. නෑ නෑ ඒව කරන්නේ නෑ. ඊට පස්සේ ගෙවල් වලට ආරංචිලා ගෑනු උතන ප්‍රශ්නනේ බං. ඊළඟට අපිත් එන්න ඕන ගෙවල් වල මේවා විසඳන්න කරදරයිනේ. ඕ ප්‍රශ්න ප්‍රශ්න නැහැ. ඒකයි මම කියන කාරී. ඒක තමයි මේ ඉතින් කොහොමද නංගියම? වයිෆ් ෆ්‍රම් වයිෆ්. ආ නංගි කැම්පස් ගියා. නංගි නෙමෙයි මම වයිෆ් වයිෆ් යාට නංගිනේ අපි කිව්වේ. වයිෆ්. ඔ? වයිෆ්. ඔව්. හයි. යකෝ වයිෆ් ගෙදරනේ. ඉතින් වයිෆ් ගෙදර කියලා නැගිට බල බය දන්නේ නැහැ. ඊයර අපේ ගෙදරට බොරු පැන්නනේ. ඔව් ඉතින්. ඉතින් මම මේ පොලිසියන්ටනේ ආවේ දැන්. පොලිසියන්ට පරණියෙන් ගෙදර දාලා. එයා බයෙ ඉන්නව ගෙදර. ඉතින් කොහෙන් මැවිලා බයක් විතර දැන් මාත් එක කියෝ කියන්නේ. ඒක තමයි මම මේ ඔබට උඹට ඉතින් මම තේ බොන්න කතා කරේ. මම පොලිසියන්ටනේ ආ මයියනෝ මයියනෝ මට අමතක වුණා. පුදුමයක් එන්නේ බඹ. නෝනාවරුනි මහත්තුරුනි අද කතාව අමතක වෙන්න. අමතක වෙන්න ඔන්න දැන් ඇවිල්ලා අමතක වෙලා ගොඩක් දේවල් මිනිහට අමතක වෙනවා. ඉතින් ඔන්න දවසක් ඉස්කෝලේට ආවිල්ලා ඉස්කෝලේකට ඇවිල්ලා එයා ගේට්ටුව ගාව සිකියුරිටි එක්කනට කතා කරා. එක්ස්කියුස් මී. ඔ මාත්‍ය කියනවා. ආ මේ මම මේ
බබාඩ අප්ෂස්කූල් ඉන්නවගුව එයාට කෑම එකක් දෙන්න ගේටුවෙන් තියන්ට කිව්වා. එතකොට නම ලියන්නක නම නම ලියල නම වෙතන පන්තියම කතස පන්තිය එම ජාන්ත පයි බීද ABCDFම තියෙනවන පන්තිය ඒකනම් ඒද සීඩ බීඩ වතකනෑ ඒකයි ඒක මතක නැද ඔගොල ලියලා තියන්නේ නේද ලියලා නි පැටලෙනවන ඒක කියත වසරම කද්දයාගේ වසර ඒකන කියද එයා මහිතන් එකද දෙකද තුනට අතරද නෑනෑ ලොකුයිය ඔහු ලොකුයි කියන්න යා ඒලවල් ඒලවල් ඒලවයි ඒලවල්ලෝ ඒලවල් කර ලමියක් ඔහෝ ඇයි සර් මොකද සර් මේ ප්‍රයිමර් සෙක්ෂන් දෙකන මේ පොඩිල මයිනින් පහට අඩුල මයින් මේක ඉන්න පවසකට අඩුල මයින ලොකු සිස්කෝලති නර පාද අනි පත්න් අරහ නති තව යන්ඩපයි එහෙමට කියන්නේ ලම යක මම බාර දුන්න පැටෙන්ටන පොඩි කාලෙ ඔහු මේකට නයාති මට ඇට අමට ගුණයක ඔහු පුදු අමටකවීම ළමයගේ නම මතකද ගමගේ ගමගේ කියන්නේ සැර වාසකමනේ ළම මොකක්ද සඳු නිහරි නඳු නිහරි සඳු නිහරි නඳු නිහරි ඔයා කවුද ළමයගේ තාත්තා නල්ල මලේ තාත්තෙන්නේ ඔයා නොනවරුණි මහත්තුරුනි අද කතාව අමතක වෙන්න අමතක වෙන්න ගිහිල්ල ඩොක්ට කෙනෙක් ගාවට වෙයත් වගේයක් ගන්ද යාගේ රිපෝට් එකකුත් අරගෙන ගියා වාඩිවෙන්දකු මේ ඔයාගේ ද මේ රිපෝට් එක හැටියට ඔයාට සීනි පොඩ්ඩක් වැඩි හොඳේ පේවඩ ඕ වැඩි කියන්නේ මෙහෙම මම දැම්ම බේත් අනුමත කරන්නේ හරිද අපි පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගෙන බලමු කන්ට්‍රෝල් කරමුනේ ඕ මොකද දන්නවද කන්ට්‍රෝල් කරේ නැත්තම් ඕක ඊට පස්සේ බේත් ගන්න වෙන්න පුළුවන් උඹ ඉතින් දරුණු දන්නවනේ ඊට පස්සේ ඉන්සියුලින් ගහන්න ඕනේ ඒවා ඉතින් ප්‍රශ්නයි ඔව් ඔව් මොමුයේ ඕනේ ඕ ඉතින් අපි කන්ට්‍රෝල් කරගන්න බලමු නිකන් මේ මම අහන්නේ මේ කොහමද මේ නිකන් ඔබේ පරම්පරිකව ගත්තම එහෙම තියෙනවද අපේ පරම්පරාව ඇවිල්ලා උඩරට තනිකර රදල පරම්පරාවක් අපේ වලව් කාරෝනේ අපි වලව් ඒව නෙමෙයි මං හරි දැන් අම්මට කොහමද සුග අම්මට අම්මගේ පැත්තේ ආයත සුග තිබ්බද ඒක නම් කොහොමද කියන්න මතක නෑ මට තාත්තට තිබ්බද තාත්තට තිබ්බද මතක තාත්තට ලෙඩ කීපයක් තිබ්බා ඒ දැන් එයා නැති වෙලා මතකනෑ සුගව තිබ්බද කියලා උදේට කාලනේ දාවේ මටකනෑ කෑවඩ කියලා කෑවද කොහෙද ව කෑව කෑව මන්තන්න කෑවද කිය ඒකද ඔයාත ඔය කලින් වතාව සුග බල බැලුවද බැලුව වැලුව ති දෙතුම් පාර බල්ල ති ද අන්තිමට බලු සැර කොච්චර තිබ්බද මතකනෑ මතකනේ ඔවු රිපෝට් එක හොයන්ඩ බැලුවද රිපෝට් එක හොහෙත් තිබ්බ කියල මටකන දැවයාට කොහොමද ඇඟට මොකක්ද වයාට දැනුන මේ බොට පටෙස් කරන්න දෙන්නඕන කියල මොකද හිතුනේ ඒතුමකද ඒතුව මං හිතන්නේ හිතන්නේ මං හිතන්නේ නෝන කිව්ව මට ගිහින් කරගණ්ඩ ඔයා කෙට්ටුව නෝනද කිවේ පුට්ටාද කිව්වේ නද පුට ම මෙහම කියද මහත්‍යයට මෙහෙම එකක්කතුම අප ඉස්සල්ලාම මොකද ඔයාට ඔය සීනිවලට ඔයා ඉට පති කනදේ බෝනදේ මතකත්නෑ බේත් බිවල මටකත්නෑ ඕක හොම කරන්න බෑනමය අපි ඔයාට අමතක වෙනට බේත්තිකක් බලලයි මුද කරන්න එම ටීනවල් ඊනවද නොනවරුණින් මහත්තුරුනි අද කතාව අමතක වෙන්න දැන් අමතක වෙන්නට මොකක්ද පොඩි අකරතැබ්බයක් වෙලා ය පොලිසියට ගිහිල්ල පොලිසිය එත නර පැමිණිල්ල ලියන සාජන් මාත්‍යය ඉන ටිකක් ටිකව ඇස රතු පෑනයි නිල් පෑනයි කළු පෑනයි තියාගෙන අර බරගල ලියන්නේ දැන් එයා ඉන්න ඉතින් ඔන්න යාගාවට තම එව් ඔයිසි මාත්‍ය වාරි මත්‍ය තැක ඔයිසි මට කිව්ව මත තැක මත්‍ය දැන් මොකක්ද දැන් උනේ ප්‍රශ්නය නෝන නෑනේ නෝනා මොකක් හරි ප්‍රශ්නයකට මාත් එක්ක ආරවුලක් ඇති වුණ ගහ බැනගට්ටි නෑ ගහ ගත්ති නෑ බැනගට්ට බොරගියන් ඩුන්නේ ඊට පස්සේ මෙයා ගිය කවතට ගිය දැන් කවතට ගෙදරින් ගිය ඒක නම් මටක නෑමට මතක නෑනේ කොමරි ගියා ඊදස ඊයේ ඒගොල්ලෑ ගෙදරින් කෝල්ලයක් ආයකොල මහගෙදරින් නෝන කෝ කියලා ගෙදර ගිල්ලත් නැද්ද ඒකන මං හිතුවේ ගෙදර ගියා කියලා
දැන් ඒගොල්ලො කියන ගෙදරාව නෑ කියලා. ඒගොල්ලොත් ඇහුව මගින් කවද්ද ගිය කියලා මට මටකනෑ මටකනෑ කිය දැ මෙම එයා දැන් නිකං කොහොම දෙක අන්තිම දවස්සේ මොනවද කිව්ව නිකං ගෙදර නිකං හම මොකත් කිවද හමයි කටකට කටකටකට ගල ගොඩක් කිව්වා මට මතකනෑ. එතකොට දැන් මරි ප්‍රශ්නයක් වුණා කියලා මතකයි. අද එයා කෝමට එයා පෙනුම කොයි වගේද පෙනුම ගට කලු දෙහෙම නිකං සාමාන්‍ය පාටට කොන්ඩ කෝමද කොටද කම කොන්ඩ දවල කොන්ඩ නම් හෙම මතකනෑ මට හදියට ඇඳල හිටිය මොකක්ද අන්තිමට යනකොට ඇඳල හිටිය ඕ ඇඳල හිටිය තමයි දැදර නැතුව යනේ මඟනි මොකක්ද ඇඳගෙන හිටිය මොකද සාරියද්ද ගෞමද්ද ඒක මට හරියට මතකනෑන මතක නෑනේ පොට එකත්ති නො පොට එක මේටී ඉන්න වංගේෙනාව බැක්කේ ම කති මගුල් පොට එක ම අවුදු පහලකොට ඉස්ත කරින්ට කොන්ට දාලා වේල් දාලාගත්තේ යක මොහම වට තන්නද ල මේමයි ගෙදර ඇල්බම් වගේත් තිබ්බා ඒව කොහෙද කියල මතක නෑ මේක සාලේතින් අර ටීපෝ එක මෙ මේ කැමිනත්ත කුට තිබුණ හිට වං අරන්න මංහන් දම් ෆෝර්න එකවත්යාගේ පොට එකක් නැද්ද පෝර්ණ කියලා නෑ මං ගන්නෑ පොටෝ හෙම ඒයාගේ නමත් නම සේව් කරනකොට පොටෝ එකත්දාගෙන එහෙම තියෙනවන ඒ නැද්ද ඒක මෙහෙමයි මට මතකනෑ යාව කොහොමට බන් සේව් කරන්න ඉන්න කියලා මොක නොනවරු මහත්තුරුනි අද කතාව අමතක වෙන්න ඔන්න දැන් අමතක වෙන්නට ඕන වුනා ගොලගේ ගෙදර යන්න මහ ගෙදර යන්ට මේ මාස දෙක තුනකට පස්සේ අන්ද ඕන වුනා ති මිනිිය කෝමර එදා වැඩයුර වෙලා ගිය යන්ද ගෙදර යන්ද ත්‍රවිල්ලකින් ගිහිල්ල තික කළුවර වැටුන නිකං මූනකට හරියට පේෙන් නැති ගාන්ට කරුවල වැටිලා ඔන්න හන්දියම් බැස්ස අන්දියම් බැහල දැන් ඔන්න එක්කෙනකුට කතා කරන්න මේ මෙයා මේ හරියේ කොහෙද සෝම්පාල කියලක් කෙනෙක් හිටියද සෝමපාලලා හිටිය දෙන්නෙක් මන් දැනුවට්ටුව අර උස සෝම්පාලද කොට සෝම්පාල්ද ඒකනම් මට හෙමල්ලකු මටකයක් නෑ සෝම්පාල තමා එයාගේ නම සෝමපාල සෝමපාල නම එකන්න මල්කාන්ති බැඳපුල එක්කෙනාද සඳශීලි බැඳල හිටු එක්කෙනාද සඳශීලි වෙන්ඩ සඳශීලා සඳශීලි ආරිය අරිය දන්න සෝම්පාල මාමා සෝම්පාල මාමල ගවා නෑ ඔව නෑ සෝම්පාල මාම නැතිවලා කොච්චරක සෝම්පාල මාම කියන්නේ සෝම්පාල මාමය පුතාමගේ පන්ති සර පොලිබෝල් ගැව්වන අරි අද යව්ව පොලිබෝල් ගැව සර දැස් ගැව් දැස් දැස් සරන්න ඔය එතන පාරක ට අනේ සරෝ මෙ දෙනවමට එක එක පංචීට ලබේකට සෙල්ලං කරම එක වන්ඩන්ඩේ නොනේ උඹ ජකුම්බටම කවති දන්නම වීලු කරන්න පටන් ගත්තිිය මොකද විහිරුව වීලෝ කියන්නේ බයිට්ට කරගන්න මාව ඔයා කවුට ඇයි ම සුමින්දව දන්න සුමින්දව දන්න පහවචරිතල සුමින්ද යෝ මේ සුමින්ද මං මේ අපේ ගෙදෙත්තයන් දායවන් අනි බට පාරමට කර ඇනිව මොනගෙන් බොටුම් බලා ගෙදත් යන පාරමටකනේ ඕ මම දැන්ගම කිය මාසෙත්තාවා මන් නවන එක්කා වෙතකොටට මං ඒක යැහු අපේ රාට්ටය නම කියලා කොහෙට පාර කියලා පුදු මමටක විල්ල නිපොට වෙන්න බා නොනවරුණනි මහත්තතුනි අද කතාව අමතක වෙන්න දැන් අපේ ගමේ සුභසාධක සමිටි ඇතිබුණයි ගමේ ඒක සුභසාධක සමිතිය චන්දය තිබ්බා දැන් සභාපටි පත් කිරීමේ චන්දය චන්දය ඉවර වෙලා ඉවරල කට්ටිය දැඟර එලිය ඇවිල කතා කරනවනේ ඇති ඔන්න කතා කරන ගමන් මේ ඔන්න දැන් සරදුත්තාව සර වඩේ චන්දය දුන්නද මේ උදට මුල පොක්කොම දෙන්දෝන චන්දේ නැත්තං ෝක දන්නවන බං මේ කාට දුන්නම් බෙන කාටයිති අපි කටාවත්තිදියත්තම කටාවත්තිදීතික චන්දරත්නටන අනේ මේ විහිලු නොකර ඉත පං චන්දරත්නට ඉ චන්දරත්තටනේ දෙන්නොන් ඇයි ගොනෝ චන්දරත්නට දෙන්දද අපි කටාවුණේ චන්දරත්නට ගිය සැරේනය දුන්න මේ සරය චන්දරත්නට දෙන්ඩපා කියලා සුමනරත්නට දෙමු කියලා කතාවනේම උඹට මතක නැද චන්දරත්නය පිත්ත නියාදන එතන සල්ලියු ගහල පස්සොලිනු යොක්කම සල්ලි ගාල ඒ පස් ගෙදට ඇදගෙන ඒක තන කොල ටික ගෙදර වත්තහදාගත්ත මටකනේ මට මටකනේ යකෝ එතකොට ප්‍රජාශලා වාදනයක නුත්තු සිමෙන්ටි පන්නල ඒක මතක නෑමට ඒක මටකනෑ අයෝමු කෙද්ද බම්බූ අර පාරහදනයකෙන් එතන සල්ලි හොරකන් කොල්ලා ඒතන ඒක මටකනෑ ම
මටකනෑව ඇයිවන් මේ සන්දරත්නය සේරම සල්ලිත් තොරකන් කොල්ල මේකති විච්චේවයි බාණ්ඩාගාතික ගොරස්සන ගාල එතනින් අරගෙන ඔක්කොටම දුන්න මේසර මේ උඹ උඹගේ මේ අමතක වෙන එකට මම මේ කියන්නේ හරිද? අර ගජිනි පිච්චරක මතකද අමිර්කානු තත් කර මටකනෑව මතකන අයන්න ගිහිලා ගජිනි බලලා උඹ ගාගනින් පච්ච චන්දරත්නය අපේ හෝරකං කරා මේම කරා පස්සොලින් ගැව්වා අරකෙන් ගැව්වා පාරෙන් ගැව්ව පිත්තනියෙන් ගැව්ව ප්‍රජාසාලාවෙන් හොරකං කරගල ඇගෑමතනම පච්ච ගාගනි නෑබම් මට ඇත්තටම අමට ගුණාව ඒක සින්නක අමතක වුණා තමයි කාතකටද පුඩුවෙන්ද දේකුත් නෑබං උඹල වගේ අමතක වෙන උන්ටම මේ රට ඉන්න තරමක් ඉන්නේ.